ආයිබෝන් සුබ දවසක්. අද දවසේ මම කටියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ Word වල Mailings කියන ටැබ් එක. Mailings කියන ටැබ් එක මොකටද වැදගත් වෙන්නේ? Mailings කියන එක වැදගත් වෙන හැම දෙයකටම. අපි හිතමු birthday party එකට අපිට invitation එකක් යවන්න ඕන නම් අපිට අපේ යාළුවන්ගේ database එක type කරලා තියෙනවා. අපි යනවා address එක දාලා ඒව ටික මෙයා කරගන්න පුළුවන් option එකක් තියෙනවා. ඊට පස්සේ අපි හිතමු finance එකක් මූල්‍ය ආයතනයකට. ඊට පස්සේ ඉන්සූරස් කම්පැනි එකකට ඒ වගේ ගොඩක් අවශ්‍යතාවය වලට මේ මේලින්ග්ස් කියන එක අවශ්‍ය වෙනවා. අපිට ඉස්සල්ලාම කරන්න වෙනවා මේකට ඩේටාබේස් එකක් මේන්ටේන් කරන්න වෙනවා. ඩේටාබේස් එකක් කියන්නේ අපේ නම, ගම, ඇඩ්‍රස් එක, ටෙලිෆෝන් නම්බරේ, ඊමේල් ඇඩ්‍රස් එක ඒවා අපි තැම්පත් කරලා තියන්න පුළුවන් ඩේටා ටිකක් තියෙනවා. ඒක ඩේටාබේස් එකක් කියලා කියනවා. ඒ ඩේටාබේස් තියෙන්න පුළුවන් Word එකෙන් තියෙන්න පුළුවන්, Excel එකෙන් තියෙන්න පුළුවන්, Access වලින් තියෙන්න පුළුවන්. ඒ කැමති එකක් තිබ්බත් අපිට මේ document එකකට ගෙන්න ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම කරන්න ඕනේ අපි කම්පැනියක් නම් කම්පැනියකට අදාළව අපි හිතමු බැංකුවක් නම් බැංකුවේ රත්තරම් බඩු වලට අදාළව නෝටිස් එකක් යවන්න ඕන සියලු දෙනාටම පොදුවේ. එහෙමනම් අපි එකින් එකට address type කරන්න වෙනවනේ නේද? නැත්තම් මැනුවල් අතින් ලියන්න වෙනවා. අපි ඒක හින්දා තමයි කම්පියුටර් ක්‍රමයක් හදලා දීලා තියෙන්නේ mailings කියලා. එතකොට අපි කරන්නේ ඉස්සල්ලා mailings කියන ටැබ් එකට ගිහිල්ලා ඒක ක්ලික් කළා. මේකේ තියෙනවා type a new list. type a new list එක ගියපහම මේක customize කරගන්න පුළුවන්. බලමු customize columns ගිහිල්ලා මේ customize column එකට ගියපහම title එක, first name, last name, company name, address line 1, address line 2, city. ඔය ටික අපිට අවශ්‍යයි කියලා හිතමු. අනිත් ඒවා අපිට ඕනේ නැහැ. එහෙමනම් අපි state කියන එක delete කරනවා. zip code එක කියන එක delete කරනවා. country of region කියන එක delete කරනවා. home phone එක delete කරනවා. work phone ඕන නම් work phone තියන්න පුළුවන්. නැත්නම් email address එක ඕන නම් email address එක තියන්න පුළුවන්. ඒ විදිහට මේක customize කරලා okay කරගන්න. ඒතර okay කරපුවහම මේ ටික විතරයි display වෙන්නේ. තේනවාද? මේ ටික විතරයි ඩිස්ප්ලේ වෙන්නේ. අපිට ඊට පස්සේ කරන්න තියෙන්නේ මේ මෙතෙන්ට ගිහිල්ලා ඩේටාබේස් එක ටයිප් කරනවා. අපි අවශ්‍ය ඩේටාබේස් එක. right. මේ විදියට අපි අවශ්‍යයි කියලා කියමු ඩේටාබේස් එක මේ විදියට ටයිප් කරගෙන අපිට කැමති ප්‍රමාණයක් ඩේටාස් මේකට දාගන්න පුළුවන්. ඒ විදිහට ආය කරන්නේ අලුතෙන් මේකට තව ඩේටා එකක් දාගන්න ඕන new entry. මේ නැත්තම් අපි ටැබ් එක තිබ්බත් අලුතෙන් entry එකකට යන්න පුළුවන්. මේ විදිහට අපිට අවශ්‍ය address ප්‍රමාණය මේකෙන් ටයිප් කරගන්න පුළුවන්. ටයිප් කළා මේක database එකක් විදිහට save කරනවා. මේක okay කළා. මේ මෙතන අපි නමකින් my data base කියලා save කරලා තියන්න පුළුවන්. සේව් කරලා තිබ්බට පස්සේ අපිට දැන් ඕනේ මේ ලියුමට මේ මෙතන මුලට ඇඩ්‍රස් එක ගන්න. එහෙමනම් අපි මොකද කරන්නේ? මුලට ඇඩ්‍රස් එක ගන්න ඕන නම් අපි කරන්නේ insert merge field. එතෙන්ද ගිහිල්ලා අපි දැන් අර තිබ්බ මේ title ටික තියෙනවනේ. ඒ කියන්නේ ටේබල් එකේ තිබ්බ මාතෘකා ටික, title තිබ්බ, first name තිබ්බ, last name තිබ්බ ඒ ටික මෙතෙන්ට පෙන්නනවා. fields විදියට. අපි දැන් කරන්නේ ෆීල්ඩ් එකේ ඉස්සල්ලාම ටයිටල් එකක් එන්න ඕනේ. මිස්ටර් ද මිසිස් ද කියන එක අපි කියන්න එපා. ඊට පස්සේ අපි ස්පේස් එකක් තියනවා. ඊට පස්සේ මෙතෙන්ට එන්න ඕනේ ෆස්ට් නේම් එක. පළවෙනි නේම් එක ආවා ස්පේස්. ඊළඟට ලාස්ට් නේම් එක ආවා කමා දාලා අපි මේක එන්ටර් කරනවා. මොකද මිස්ටර් අපි හිතමු මෙතන නමක් තියෙනවා චානක දිසානායක කියලා. මිස්ටර් චානක දිසානායක කමා එහෙනම් පල්ලෙහාට එන්න ඕනේ. ඊට පස්සේ company name එක comma enter කරලා address line 1 space ඕනනම් address line 2 එකත් මෙතනම දාලා comma දාලා පල්ලෙහාට දාලා අපිට ඕනනම් මෙතෙන්ට ආපහු city එක දාන්න පුළුවන්. city එක දාලා dot එකක් තියෙනවා. දැන් ඕන් අපේ address එක එන්න ඕනේ format එක අපි හදලා තියෙන්නේ. title එක එන්න ඕනේ, first name එක එන්න ඕනේ, last name එක එන්න ඕනේ, company name එක, address line 1, address line 2, city එක. මේ විදිහට තමයි මට එන්න ඕනේ. මට මේක preview කරලා බලන්න පුළුවන්. දැන් අපේ database එකේ 100 දෙනෙක්ගේ data තියෙනවා නම් අපිට මේක preview කරලා බලන්න පුළුවන්. බලන්න මේ. වටේට පෙන්නවා ඇති. අපිට font එකේ size එක මෙතනින් වැඩි කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ඕනනම් space වැඩි නම් space අඩු කරගන්න පුළුවන්. right.
නෝමල් විදිහටම ටෙක්ස් ටික අපිට හදා ගන්න පුළුවන්. අපව මේලින් එකට ගිහිල්ලා අපි බලමු මේ මේ පළවෙනි ඇඩ්‍රස් එක. මෙතනින් දෙවෙනි ඇඩ්‍රස් එකට ගියපහම මොකද වෙන්නේ? දෙවෙනි අපේ ඩේටා දාලා නැති හින්දා මෙතන එන්නේ නැහැ. නේද? ඒ විදිහට දාලා අපිට මේක ෆිනිෂ් කරන්න පුළුවන්. ෆිනිෂ් කරපුවාම ඩොකියුමන්ට් එකක් එනවා. ෆිනිෂ් ඉන්ඩිවිජුවල් නැත්නම් print මේ ඩොකියුමන්ට් එක print කරන්න පුළුවන්, ෆිනිෂ් කරන්න පුළුවන්. right? එතකොට මේ විදිහට තමයි අපි ඇඩ්‍රස් ටික මේ විදිහට මෙතන ලියුමට ගන්න. මම ඇඩ්‍රස් තව ටිකක් වැඩිපුරක් තියෙන ඩේටාබේස් එකකට යන්නම්. මම කරන්නේ මේක මෙයා කළා. මෙතනින් තියෙන ඔප්ෂන් එක මම කලින් සේව් කරලා තියාගත්ත ඩේටාබේස් එකකට යන්නේ. එතකොට මේ ලින්ක්ස් ගිහිල්ලා select recipient එකේ use an existing list කලින් ටයිප් කරපු ලිස්ට් එකක් ගන්න යන. ඒකේ මම DB1 කියන ඩේටාබේස් එක ටයිප් කරලා තිබ්බේ. එතකොට මම මෙතන ගත්තට පස්සේ මට මේ ඩේටාබේස් එකේ නම් ටික මෙතන කීයක් තියෙනවද ඩේටා කියලා පෙන්නනවා. right? දැන් අපි අර කලින්ම ක්‍රමයටම අපහුවයක්. ටයිටල් එක දැම්මා, space, first name, space, last name මම කමාවක් දාලා enter කරනවා. ඔකට කැමති විදිහට මේක ඩෙකරේට් කරගන්න මොඩිෆයි කරගන්න පුළුවන්. කම්පැනි නේම් එක එනවා, කමා දාලා මම ආයෙ පාරක් එන්ටර් කරනවා. less address line 1 comma enter. address line 2 comma ඊට පස්සේ සිටි එක ඕන නම් සිටි එක මෙතෙන්ට ගන්නවා. එතකොට මේ විදිහට තමයි ෆෝමැට් එක එන්නේ. මේ ෆෝමැට් එකෙන් සයිස් එක එන්න ඕන ක්‍රමය 12 නම් 12 එන්න ඕනේ. මේක ඇලයින්මන්ට් කරගන්න ඕන විදිහට සාමාන්‍ය ක්‍රමයට හදා ගන්නවා. හදාගෙන ඉවරලා මෙතනින් ප්‍රීවියු එකක් බලන්න පුළුවන්. මේ තියෙන ප්‍රීවියු කියන එක. ප්‍රීවියු එකට ගියාට පස්සේ මේ පළවෙනි ඇඩ්‍රස් එක මෙතෙන්ට පෙන්නලා තියෙනවා. ප්‍රීවියු කරලා තියෙනවා. ඒ විදිහට දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක. ඒ විදිහට ඇඩ්‍රස් මම හතරක් ටයිප් කරලා තියෙනවා. ඒ හතර මෙතෙන්ට අවිලා තියෙනවා. එතකොට මේක අපි ෆිනිෂ් කරපුවාම එකක් තියෙනවා edit individual document. එතකොට මේ පිටු හතර වෙනම අපිට ඕන නම් all, ඒ කියන්නේ ඇඩ්‍රස් මගේ හතරයි නම් තියෙන හතර මෙතෙන්ට එනවා. ඕල් නම් දාපුවාම ඔටෝමැටිකලි ඩොකියුමන්ට් එකක් එනවා. මේ ඩොකියුමන්ට් එක බලපුවාම මේ විදිහට ඇඩ්‍රස් හතරට අදාළව ලියුම් හතරක් ක්‍රියේට් වෙලා තියෙනවා. රයිට්? මේක ඕන නම් print කරලා print කියන ඔප්ෂන් එකෙන් මේක print කරලා ගන්න පුළුවන්. එක එක පිටුවෙන් පිටුව print කරලා ලියුම ගන්න පුළුවන්. පැහැදිලිනේ? එතකොට මේක save කරලා තියන්න ඕන නම් save කරලා තියන්න පුළුවන්. රයිට්? එතකොට finish කියන එකෙන් මෙයා කරන්න පුළුවන්. අපි හිතමු මේත් එක්කම අපිට එන්ලොප් එකකුත් ඕනේ. එන්ලොප් එකකුත් මේත් එක්ක එන්ලොප් එකෙත් මෙයා වෙන්න බෑ, print වෙන්න බෑ. එහෙම වුණොත් අපි මොකද කරන්නේ? delivery address එකට අපි කරන්නේ return address එක delivery option add document එකක් add කරන්න ඕනේ. එතකොට අර ක්‍රමයම තමයි. අපිට දැන් address එක type කර address එක යන යවන්නාගේ address එක දන්නව කට්ටිය? මෙතන තියෙන්නේ මේ පැත්තේ සෙන්ක මොනවාද යවන්නාගේ. එතකොට ඩිලිවරි වෙන එක්කෙනාගේ 2 කියන එක්කෙනා මෙතන එන්න ඕනේ. අපි කරන්නේ මේ මෙතෙන්ට ගෙනල්ලා කර්සරේ ගෙනහිල්ලා ඊට පස්සේ insert field මට මෙතනත් ඕනේ. title preview එක අයින් කරමු අපි. space plus name space last name comma enter ඊට පස්සේ ආපහු මට එන්න ඕනේ තැන මං හරියටම මෙයා කරමු. sorry මෙතන ටයිප් කරගමු. මෙතන මේ තියෙන්නේ මේ මේකේ තමයි ටයිප් කරන්න යන්නේ. මෙතෙන්ට ගන්නවා insert title space first name space last name enter. ඊට පස්සේ ගන්නවා company name එක enter කරනවා. ඊට පස්සේ sorry company name දෙකක් ආවා. අපව එක delete කරමු. enter කරලා ඊළඟට එන්න ඕනේ address line 1. ඊට පස්සේ එන්න ඕනේ address line 2. ඊට පස්සේ city. මේක තමයි ලියුම් කවර එන්න ඕනේ. එතකොට ලියුම් කවර ඔටෝමැටිකලි ලියුම් කවර sizes ඔකට ඕන විදිහට මෙතනින් හදා ගන්න පුළුවන් ඈ. මෙතන තියෙනවා මොනවාද properties එකට ගිහිල්ලා ඔකටියට sorry properties option එකට ගියපුවාම letter size එක තියෙනවා. ඊට ලියුම් කවරේට ගියපාව ලියුම් කවරේ sizes මෙතන option එකේ තියෙනවා. print කරන්න ඕනේ කොහොමද?
සයිස් එක කොයි විදිහද ලියුම් කවර එන්න ඕනේ ඒක ප්‍රින්ට් කරන්න පුළුවන් ඔප්ෂන් එක කොහොමද කියලා මෙතන ඔකටිට ඩිස්ප්ලේ කරලා තියෙනවා. ඒ විදිහට ඒ සෙටින්ග්ස් හදාගෙන රිටර්න් වෙනවා නම් රිටර්න් ඇඩ්‍රස් එක දාන්න පුළුවන්. රිටර්න් ඇඩ්‍රස් එක හැම තැනටම එකම ඩේටාබේස් එකක් නේ, කියන්නේ රිටර්න් වෙනවා නම් එකම ආයතනයෙන් යවන්න. එතකොට මේක හැම එකටම පොදුයි. රයිට්, මේ විදිහට අපිට print කරනවා නම් print කරන්න පුළුවන්. save document new as. එතකොට මේ විදිහට බලපුවාම ඔකටිර preview බලන්න පුළුවන්. මේ බලන්න address එක මෙතන මෙයා වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකට අදාළව ලියුම තියෙනවා. එතකොට එකින් එකට අපි දැන් මේක finish කරලා බලමු. finish individual document all all ගිහිල්ලා බලපුවාම ලියුම් කවරේ ඇවිල්ලා තියෙනවා. ඒකට අදාළ ලියුම තියෙනවා. ඊළඟට ලියුම් කවරේ ඇවිල්ලා තියෙනවා. ඒකට අදාළ ලියුම තියෙනවා. ඊළඟ ලියුම් කවර තියෙනවා. ඒකට අදාළ ලියුම තියෙනවා. ඒ විදිහට ඔකටිර මේ word එකේ automatically පිටු ටිකක් create වෙලා ඇති. ඒක ඔකටිර save කරලා print කරලා ඒ option ටික කරගන්න පුළුවන්. save ගියා. save document එක නමක් දෙන්න. මේක word document එකක් විදිහට තමයි එන්නේ. word මම මෙතන දානවා mail. mail merge කියලා දානවා. එක මං සේව් කරනවා. සේව් කරලා මට මේක ක්ලෝස් කරන්න පුළුවන්. ඕන වෙලාවක මේ මේල් මර්ජ් එක ඕපන් කරගෙන ගන්න පුළුවන්. අපි දැන් මේකේ තව ඔප්ෂන් එකක් තියෙනවා. අපි දැන් මේ මෙතන ප්‍රෝග්‍රෑම් අපි මොකක් හරි ලියුමක මෙතන තියෙනවා කොහෙද තියෙන ස්ථානය. අපි හිතමු බර්ත්ඩේ පාටි එකක් කියලා. වෙනිව එක කොහෙද? මේ මෙහෙම එකක් තිබ්බොත් අපි කියනවා මිස්ටර් වෙන කට්ටිය නැත්තම් කලම්බු කට්ටිය ඉන්න ඕනේ මේ මේ ටයිම් එකට, කැන්ඩි කට්ටිය මේ ටයිම් එකට. එහෙම අපේ අවශ්‍යතාවයක් තිබ්බොත් මේ මෙතන තියෙන ඔප්ෂන් එක රූල්ස් කියලා. රූල්ස් එකේ තියෙනවා if then else කියලා ඔප්ෂන් එක, රූල් එක. ඒකේ කියනවා මිස්ටර් වෙන කට්ටිය නැත්තම් ෆස්ට් නේම් ලාස්ට් නේම් මේ විදිහට ෆීල් නේම් එක තෝරලා ඒක ඊක්වල් වෙනවා නම් මොකද කරන්න ඕනේ? රයිට්, අපි බලමු මිස්ටර් වෙන කට්ටිය. දැන් අපි හිතමු පාටි එකක් තියෙනවා. මිස්ටර්ස්ලාට මිස්ටර්ලාට තියෙන්නේ මාතරුන්ට තියෙන උඩ තට්ටුව, නෝනවරුන්ට පල්ලෙහා තට්ටුව. එහෙම පාටියක් තියෙනවා කියලා හිතමු. එහෙම වුණොත් ටයිටල් එක මිස්ටර් නම් ඉන්සර්ට්. ඉන්සර්ට් තියෙන්න ඕනේ. අපි හිතමු ඒ කට්ටිය ඉන්නේ බෝල් රූම් 1. නැත්තම් එහෙම නැත්තම් මිසිස් ලං එන්නේ බෝල් රූම් 2. ball room 2. එහෙම අවශ්‍යතාවයක් තිබ්බොත් ඔටෝමැටිකලි ball room එයා මිස් කෙනෙන්නේ එයාට ball room 2 එක ඇවිල්ලා තියෙනවා. අපි මේක finish කරලා බලපුවාම අපිට මේකේ option එක වෙනම හොයාගන්න පුළුවන්. open කරපුවාම බලන්න මෙයාට ball room 1 ඇවිල්ලා තියෙනවා. මොකද මිස්ටර් වෙන හින්දා. බලමු මෙයාටත් මිස්ටර් වෙන හින්දා ball room 1. මෙයා මිසිස් වෙන හින්දා බෝඩ් රූම් 2. රයිට්, මෙයාත් මිසිස් වෙන හින්දා මෙයාට බෝඩ් රූම් 2. එහෙම අවශ්‍යතාව තිබ්බොත් අපිට ඒවත් මේක හරහා කරගන්න පුළුවන්. රයිට්, සේව් කරන්න ඕන නම් normal විදිහටම ඒක සේව් කරන්න පුළුවන්. රයිට්, එතකොට මේක ලියුම් කවර ගන්නත් තියෙන විදිය දන්නවා. ලේබල්ස් ඕන නම් ලේබල් print කරගන්න විදියත් මං මෙයා කරන්න. normal විදිහට මේම තමයි document එක හදාගන්නේ. පැහැදිලි ඇති? ඊට පස්සේ greeting line, address block, එහෙම එහෙම එක එක ඔප්ෂන් තියෙනවා. මේවා ක්ලික් කරලා try කරලා බලන්න. ඊට පස්සේ අපි database එකේ මොනවා හරි adjustment තියෙනවා. අපි type කරපු database එකේ adjustment තියෙනවා නම් මෙතනින් database එක බලන්න පුළුවන්. database එකේ මේ මේවා ඕනේ, මේ මේවා ඕනේ, ඕන නැත්නම් මේවා කියලා අපිට ලකුණු කරන්න පුළුවන්. මේ ටිකට විතරක් මට මේක යවන්න. මේ data වලින් මේ තුන් හතර දෙනාට විතර, මේ දෙන්නට විතර මේක යවන්න. එහෙම අවශ්‍යතාවයක් තිබ්බොත් මෙයා කරගන්න පුළුවන්. රයිට්, ඊළඟට තමයි අපි දැන් මේ document එකම ඊට පස්සේ table එක type කරලා table එකක විදිහටත් ගන්න පුළුවන්. රයිට්, අපිට table එකක් ගත්තොත් insert ගිහිල්ලා insert table මේ විදිහට table වල detail ටික type කරලා, හැබැයි මේ මෙතන හරියට mention කරන්න ඕන. මේක title, මේක first name
ඊට පස්සේ මේක last name, මේක address. ඒක address 1 ද 2 ද city ද ඒ විදිහට කොලම් වලට දාලා ඉවරලා ඊට පස්සේ අපි මේක save කරන්න ඕන. මෙතනින් file save. file save කළා අපිට මේ document එක ආපහු ගන්න පුළුවන්. මේ document එක ගන්න පුළුවන්. මේ document එක මේ මෙතන address line ටිකට ගන්න පුළුවන් option එක තමයි මේ links ගිහිල්ලා select recipient එකේ use and existing. use and existing එකේ all sources මේකේ පුළුවන් sources තියෙනවා. මේ excel file නම් excel file, word document නම් word document, rich document නම් rich document. ඒ විදිහට මේ format වලින් තියෙනවා මේ මෙතන database එකට ගන්න පුළුවන්. එහෙම අරගෙනත් මේක save කරලා මේ විදිහටම insert merge field ඕන ඕන ඒවා select කරලා මේ විදිහට format කරගන්න පුළුවන්. try කරලා බලන්න මොන හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න පුළුවන්. label වලත් option එක මෙහෙමමයි. අපිට label ටික මේ address ටික අපිට print කරගන්න ඕන label විදිහට. එහෙමනම් අපිට මේක label විදිහට print කරගන්න පුළුවන් option එකක් එනවා. labels label විදිහට create වෙනවා. labels අපිට single label ද double label ද column කීයක්ද ඕනේ? right new document එක ගන්න මේ විදිහට label ඕන නම් අපිට label print කරගන්න පුළුවන් option එකක් තමයි එන්නේ. අපි බලමු labels single label column ගන්න අනුව ඊට පස්සේ label ප්‍රමාණය බලමු මෙතන option අපිට ඒක මේ වගේ ලේබල් ටිකක් ඕනේ. ඕකේ කරලා print කරන option එකට ගියාට පස්සේ අපිට මේ database එකම ලේබල් විදියට print කරගන්න පුළුවන්. මොකද නැත්තේ label new document මේ විදියට අපිට මේ තියෙන එකකට හතරක් හයක් ඕන විදියට මෙයා කරන්න පුළුවන්. මේකේ ඔකට ඩි කරන්න වෙන්නේ preview එකක් ගිහිල්ලා බලන්න ඕන. mailings automatically preview එකක් එන්නවා. right preview එකක් ගිහිල්ලා label new document එකට ගිහපහා මේ විදියට පෙන්වනවා. මේ අපිට මේක ඕන ප්‍රමාණය මේකට 10ක්ද 15ක්ද ඕනේ කියලා එකම address එකද නැත්නම් තියෙන address ඔක්කොම label විදියට එන්න ඕනද කියලා අපිට මේ විදියට එක එක පිටුවෙන් පිටුව මෙයා කරලා ගන්න පුළුවන්. එතකොට මේ document එකම label එකක් විදියට print කරන්න පුළුවන්. envelope එකක් විදියට print කරන්න පුළුවන්. letters විදියට පුළුවන්. ඊට පස්සේ rule එකක් දෙනවා නම් rule එකක් දීලා පුළුවන්. නේද? තව database වල තියෙන ඒවා අපිට මේකට ගන්න පුළුවන්. මේ option ටික තමයි මේ mailing වලින් කතා කරන්නේ. එතකොට මම මීට ප්‍රථම videos වලින් කතා කරලා තියෙනවා file එකෙන් save කරන්නේ කොහොමද, ඒ වටිකේ option ටික insert වලින් ගන්න, home එකෙන් ගන්න, detail ටික decorate කරන්න, modify කරන්න කොහොමද, insert එකෙන් කොහොමද modify කරගන්නේ, design එක, layout එක, reference, mailing. ඊට අමතරව තියෙන review කියන එකෙන්, review කියන එකෙන් ඔය තියෙන spellings, grammar mistakes ටික හදාගන්නේවා. ඒ ටික normal document එකක් ඔය කට්ටිය දැන් මේ spellings තියෙනවා නම් මේවා adjust කරගන්න පුළුවන්, spellings, grammar හදාගන්න පුළුවන් option එකක් තමයි මේක. click කරලා බලපුවාම මේකේ option එක එනවා. translate කරන්න ඕන නම් translate කරන්න option එක. word count එක, words කීයක්ද තියෙන්නේ කියලා count කරන එක. ඒ option ටික තමයි. view කියන එකෙන් එනවා. මේක read mode එකටද වෙන්න ඕනේ. එතකොට ඔය විදියට. එතනින් තියෙන option එකම තමයි. ඊට පස්සේ print layout ද, web විදියටද, outline විදියට, draft විදියට, guideline එන්න ඕනද, මේ navigation pan එකක් එන්න ඕනද, එහෙම වුණොත් මේ විදියට ඔකටේට කරන page එක navigation pan විදියට බලන්න පුළුවන්. මේ navigation pan එක zoom කරන්න පුළුවන්, page එකේ view කරන්න පුළුවන්, එක page එකක් තියෙනවද, multiple page එකක් තියෙන්න ඕනද, page width එක කොච්චරද, ඒ කියන ඒවා තමයි මෙතන ඇවිල්ලා තියෙන view කියන එක. ඉතින් ওই ටික තමයි කතා කරන්න තියෙන. help කියන එකෙන් word වලට help කරන්න මොන feedback දෙන්න තියෙනවා, contact කරන්න, ඒ option ටික තමයි එතනින් පෙන්වන්න තියෙන. මේ acrobat කරන්නේ PDF එකකට save කරන option එක. මේවා ටික මේ
ප්‍රොක්සි කියන අපි මොනවහරි සොෆ්ට්වෙයාර් එකක් දාගෙන තියෙනවා නම් PDF කරන්න ඒවා මෙතෙන්ට ලින්ක් වෙලා ඇවිල්ලා තියෙනවා. මේක ප්‍රොක්සි රීඩර් PDF, ප්‍රොක්සි PDF කියලා ඔප්ෂන් දෙකක් ඇවිල්ලා තියෙනවා. මේක වෙනත් සොෆ්ට්වෙයාර් එකකින් ඇවිල්ලා තියෙන ෆෝමැට් ටිකක් තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන අපිට සේව් කරන්න ඕන ෆෝමැට්, ක්‍රියේට් කරන්න ඕන විදිය. ඊට පස්සේ ඩිසයින් කියන එක, ලේඅවුට් කියන එක අපි කලින් කතා කරලා තියෙනවා. ඔය ටික තමයි එතකොට අපිට වර්ඩ් වලට අදා කතා කරන්න තියෙන. ඒතකොට අවසාන වීඩියෝ එකේදී අපි මේ ඩොකියුමන්ට් එක ෆයිනලයිස් කරන විදිය ගැන, ෆයිනල් කරන විදිය ගැන කතා කරලා තියෙනවා. වැදගත් වෙනවා මේ මේලින් කියන එක. මේලින් කියන එක ට්‍රයි කරලා බලන්න, මොනවාරි ගැටලුවක් තියෙනවා නම් දැනගන්න, කතා කරන්න, කමෙන්ට් එකක් දාන්න, මේක තව එක්කෙනෙකුට දැනගන්න, ෂෙයා කරන්න. මම මොකද මේක ඉක්මනින් ඉක්මනින් ගිහිලා තියෙනවා, කට්ටියට කෙටියෙන් කියන්න ඕන හින්දා, ඒකෙ හින්දා මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහලා දැනගන්න පුළුවන්. එහෙනම් බොහොම ස්තුතියි, නැවත හමු වෙමු වෙනත් පාඩමකදී.